ඊට පස්සේ ධර්මය කෙරෙහි අතල සද්ධාව. ධර්මය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ වදාලා වූ ලෝක ස්වභාවය. චතුරාර්ය සත්‍ය. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කිරීමෙන් දුක නැති වෙනවා. දුක නැති කරන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා බුදුරජාණන් වහන්සේ අඳුරගත්තේ. එතකොට පටිච්ච සමුප්පාදය අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං. විඥානයේ නිසයි නාම රූප සකස් වෙන්නේ. නාම රූප නිසයි සලායතන සකස් වෙන්නේ. සලායතන නිසයි පස්සය සකස් වෙන්නේ. පස්සය නිසයි වේදනාව සකස් වෙන්නේ. වේදනාව නිසයි තණ්හාව සකස් වෙන්නේ. තණ්හාව නිසයි උපාදානය සකස් වෙන්නේ. උපාදානය නිසයි භවය සකස් වෙන්නේ. භවය නිසයි ජාතිය සකස් වෙන්නේ. ජාතිය නිසයි ජරා ව්‍යාධි මරණ සකස් වෙන්නේ. අවිද්‍යාව යම් මොහතක නිරුද්ධ කළා නම් ජාති ජරා ව්‍යාධි නිරුද්ධයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේට හැර වෙන කාට කියන්නේ? වෙන කියන්න කෙනෙක් නැහැ. ඒකයි ධර්මයේ කියන්නේ. එතකොට සතර සතිපට්ඨානයේ වැදුවත් ඒ තුලින් වැඩෙන්නා වූ සප්ත බොජ්ජංගයන් පිළිබඳ කවුද වෙන කිව්වේ? බුදුරජාණන් වහන්සේමයි කිව්වේ. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේමයි පැහැදිලි කළේ. එහෙනම් මේ ධර්මයේ කියන්නේ මේ ස්වභාවය. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයන් පිළිබඳ සැක කරන්නේ නැහැ. ලෝකේ දුකයි කියලා මම හිතන්නේ. මේ ඇස දුකයි කියලා මම හිතන්නේ. මේ ඇස නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර දුකයි කියලා මම හිතන්නේ. ඒක සැපයක් කියලා මොහොතක් හිතන්නේ නැහැ. ඒක මොහොතින් අනිත්‍ය වෙනවායි කියලා මම හිතන්නේ. අන්න ධර්මයේ කෙරෙහි සද්ධාව සකස් කරගන්න කෙනා, ධර්මයේ කෙරෙහි සද්ධාව සකස් කරගන්න කෙනා කොතනකවත් ගැටෙන්නේ නැහැ, කොතනකවත් ඇලෙන්නේ නැහැ. එයාට අසනීපයක් වුණොත් එයා බෙහෙත් ගන්නවා. එයාට අසනීපය දරුණු වෙනකොට එයා හිතන්නේ මොකද්ද? බෙහෙත් ගනිමින් එයා හිතන්නේ මම පෙර ජීවිතේ සත්ව හිංසා කරලා තියෙනවා. ඒ නිසායි මට මේ කායික රෝග. කෙනෙක් අඩු වයසෙන් මැරුණට පස්සේ එයා දොස්තර මහත්තයාට බයින් යන්නේ නැහැ, රෝහලට බයින් යන්නේ නැහැ. එයා දකිනවා මේ පෙර ජීවිතේ මෙයා සත්ව ඝාතන කරපු කෙනෙක්. එහෙනම් ඉතින් ඒ වගේ එයා ජීවිතේ හැම දෙයක්ම ධර්මානුකූලව ගලප ගන්නවා. එයා ජීවිතේට ප්‍රශ්නයක් ආවොත් දේවාලයට දුවන්නේ නැහැ, යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන්න දුවන්නේ නැහැ, පඳුරු බඳින්න දුවන්නේ නැහැ, කොඩි එල්ලන්න දුවන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ ප්‍රශ්නේ මට ඇති වුණේ මංකලා වූ අකුසලයක් නිසා, හේතුඵල ධර්මයක්. තේරුණා? තමන් කළා වූ අකුසලයක් නිසා තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් එනකොට අපි පඳුරු බැඳලා වැඩක් තියනවද? වැඩක් නැහැ. එහෙම පඳුරක් බඳින්න ඕන නම් බෙල්ල බැඳ ගන්න පුළුවන්, අතේ බැඳ ගන්න පුළුවන්. මොකද බෙල්ල අතේ බැඳගත්තාම නිරතුරුවම පේනවා අපිට. එතකොට මේක පේන වාරයක් වාස අපිට හිතන්න පුළුවන් මං අකුසල් කරපු කෙනෙක්, මං පින් කරන්න ඕනේ කියලා මතකේ මතක් කරලා දෙනවා. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න එනකොට අපි ජීවිතය තුලින් කුසල් කරන්න ඕනේ. මොකෝ අකුසල් නිසායි මේ ප්‍රශ්න අපේ ජීවිතේට ලැබුණේ. එක්කෝ ඒ අකුසලේ යටපත් වෙලා යහපතක් වේවි, යහපතක් නොවන බලවත් අකුසලයක් නම් කළා වූ කුසල් අනාගතයේදී විපාක දෙවි. අන ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවට ආපු කෙනා මහත්තයෝ. එයා කොතනකවත් ගැටෙන්නේ නැහැ. එයා ප්‍රබෝධමත්ම ජීවිතයේ ඉස්සරහට අරන් යනවා. මොකද එයා දන්නවා ලෝකයේ ස්වභාවය මේ කුසල් අකුසල් මතයි තීන්දුව වෙන්නේ කියලා. කුසලයේදී සැපත් අකුසලයේදී දුකක් කියන කාරණය එයා ධර්මානුකූලව ගලපගෙන තියෙනවා. ඒ නිසා එයා කොච්චර දුකක් ආවත් ගැටෙන්නෙත් නැහැ, කොච්චර සැපක් ආවත් ඇලෙන්නෙත් නැහැ. එයා දන්නවා සැපත් අනිත්‍යයි, දුකත් අනිත්‍යයි කියලා. තේරෙනවද? එයා ඇලෙන්න යන්නේ නැහැ. එයා කොයි වෙලාවක සතුටක් ආවොත් කඳුළු හෙලන්නෙත් නැහැ, දුකක් ආවොත් කඳුළු හෙලන්නෙත් නැහැ. එයා දන්නවා සතුටේදී දුකේදී දෙකටම හෙලන්නේ එකම කඳුලයි කියලා. නේද? ඒ මුලාව එයා දකිනවා. ඒ නිසා එයා ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට පත් වෙනවා. මොනම ජීවිතයේ ප්‍රශ්නෙකදීවත් එයා ගැටෙන්නේ නැහැ මහත්තයෝ, ඇලෙන්නෙත් නැහැ. එයා උපේක්ෂාව තුළ ජීවත් වෙනවා. එහෙනම්